හොඳයි. අද අපි මුලින්ම පුංචි ටිප් එකකින් පටන් ගමු. ටිප් ඔෆ් ද ඩේ. ඒ තමයි මට හිතුණා අපි වෙබ්සයිට්ස් වලට යනකොට අපි බ්‍රවුසර් එකේ ටයිප් කරනවනේ ඇඩ්‍රස් බාර් එකේ www කියලා වෙබ්සයිට් එකක නමක්. ඉතින් එහෙම ටයිප් කරනකොට පොඩ්ඩක් බලන්න සමහර වෙබ්සයිට්ස් තියෙනවා secured website. එතෙන්දී ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ තිරේ පෙන්වන විදිහට http කියලා කිව්වහම ඊට වඩා අපි බලමු ඊට යටින් තියෙනවා https කියලා. මොකද මේ කියන්නේ hypertext transfer protocol secured. එහෙනම් ඔබගේ වෙබ් අඩවිය, ඔබ යන වෙබ් අඩවිය, වෙබ්සයිට් එක secureද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ යන්න ඕනේ ආරක්ෂිත වෙබ් අඩවි වලට. ඒ වගේම මම අද හිතුවා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න දවසේ වෙබ් අඩවිය. Flight Radar 24. www.flightradar24. බලන්න ඒකෙත් තියෙනවා S අකුරක්. පේනව නේද? https www.flightradar24.com. මේ වෙබ්සයිට් එකට ගිහම අපි බලමු වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ වෙබ්සයිට් එකට ගිහම ඔයාලට තේරේ මේ වෙලාවේ අහසේ තියෙන ප්ලේන් ගණන එහෙම නැත්නම් කොච්චර ෆ්ලයිට්ස් ප්‍රමාණයක් මේ වෙලාවේ අහසේ තියෙනවද අපි බලමු www.flightradar24. හොඳයි මේ පෙන්වන්නේ වෙබ්සයිට් එක. ඔයගලන්ට පේනවා මෙතනදී මේ වෙලාවේ අහසේ පෙන්වන ගුවන් යානා ගණන. ඒ වගේම ඔයාලට මේ පේන්නේ නිල් පාටින් පේන්නේ එයාපෝර්ට්ස්. ඉතින් දැන් හිතන්න මේ වෙලාවේ අපේ රට උඩින් යන ගුවන් යානා, ඒ වගේම වෙනත් ගුවන් යානා ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් ගුවන් යානා මෙච්චර ප්‍රමාණයක් තියනවද? ඔව්, මේ බලන්නකො කොච්චර තියනවද කියලා. ඒ වගේම තවත් දෙයක් මට කියන්න ඕනේ. මේ ප්ලේන් එකක් ගාවට ගිහිල්ලා ඒක උඩින් පොඩ්ඩක් ක්ලික් කරලා බලන්න. ඔයාලට බලන්න පුළුවන් ඒ ෆ්ලයිට් එකේ ෂෙඩියුල් එක. ඒක ගොඩක් වටිනවා. ඔයාගේ කවුරු හරි පිටරට යනවා නම් මේ වෙලාවේ. අපි බලමු එක ෆ්ලයිට් එකක් ගාවට ගිහිල්ලා ඒක උඩින් ක්ලික් කරාම ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ ක්ලික් කරලා බලන්න මේ ෆ්ලයිට් එක කොහෙන්ද එන්නේ. මාලේ ඉඳන් කොළඹ වලට එන ෆ්ලයිට් එකක් තමයි මේ පෙන්වන්නේ. ඉතින් අපිට බලන්න පුළුවන් ෂෙඩියුල් ටයිම් එක, ඒ වගේම එස්ටිමේටඩ් ටයිම් එක, ওই දේවල් ඔක්කොම බලන්න පුළුවන්. ඉතින් මේ වෙබ් අඩවිය මතක තියාගන්න අද දවසේ වෙබ් අඩවිය විදිහට මොකද නම ෆ්ලයිට් රේඩාර් 24 කියන්නේ 24 පැයෙම මේ ෆ්ලයිට් ইনফরমේෂන් අපිට මේ වෙබ්සයිට් එකකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට මම කතා කරනවා හොලෝග්‍රෑම්. ඉතින් දුව අපිට අරගෙන ඇවිල්ලා තියෙනවා හොලෝග්‍රෑම් එකක් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය, අවශ්‍ය උපකරණ. මොනවද කරන්න පුතේ? අද මං ගෙනා ටීචර් අද හොලෝග්‍රෑම් එක හදන්න බඩු. එතකොට ට්‍රාන්ස්පරන්සි, කතුරක්, ඒ වගේම සෙලෝ ටේප් එකක් ගෙනාවා. දැන් තියෙන්නේ ටීචර් මේකේ මේ හැඩයට මේ වගේ හතරක් හදාගන්න ඕනේ අපි. හරි, මේ හදන්නේ හොලෝග්‍රෑම් එකක්. හොලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ත්‍රිමාණව අපිට රූප, ඒ වගේම සජීවීකරණ රූප අපිට බලා ගන්න පුළුවන් විශේෂ තාක්ෂණයක්. දුව හොලෝග්‍රෑම් එක හදන අතර හොලෝග්‍රෑම් ප්‍රොජෙක්ට් එකක් හදන්නේ. උතර මේක නිවසේදීම හදා ගන්න පුළුවන් ට්‍රාන්ස්පරන්ට් ෂීට්ස් ඕනි වෙලා තියෙනවා. ඒ වගේම හදන ෂේප් එකක් පෙන්වුවා පුතාලට. ඉතින් මේ තාක්ෂණය කියලා දුන්නේ 1948දී මේ රූපේ පෙන්වන ඩෙනිස් ගැබෝ කියන විද්‍යාඥයා විසින්. ඉතින් මේ තාක්ෂණය නොඑක් විදිහට භාවිතා කරන්න පුළුවන්. අද අපි හදන්නේ නිවසේදීම ඔබට හදා ගන්න පුළුවන් හොලෝග්‍රෑම් ප්‍රොජෙක්ට් එකක් ගැන. ඉතින් මේ විදිහට හදලා තියෙන ප්‍රොජෙක්ටර් එකෙන් අපි වීඩියෝ එකක් බලන්නයි දැන් හදන්නේ. ඔයාලා සතුටු වෙයි, මේක බලන්න පුළුවන් ඔයාට YouTube channel එකට ගිහිල්ලා ඔයා හොයන්න 3D hologram images කියලා, නැත්නම් වීඩියෝ කියලා. එතකොට ඔයාට මේ වගේ වීඩියෝස් ගොඩාක් බලන්න පුළුවන්. අපි බලමුද මේ වීඩියෝ එකක් රන් කරලා. ටීචර් මං හදලා තියෙන්නේ දැන්. හොඳයි, මේ වීඩියෝ එක උඩින්
මේ හොලෝග්‍රෑම් ප්‍රොජෙක්ටර් එක තිබ්බහම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක ලස්සනට බලන්න නම් කලවර තැනක බලන්න. එතකොට බොහොම ලස්සනට මේ දේවල් බලන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් නම් වීදුරු වලින් හදන්නත් පුළුවන්. අපි වීදුරු වලින් හදපු හොලෝග්‍රෑම් ප්‍රොජෙක්ටර් එකක් පෙන්නමු. මේ තියෙන්නේ ඒක. බොහොම ලස්සනයි. මේ බලන්න. ඉතින් දැන් මේ වීඩියෝ එක බලන්න කලින් ඔයා හැදුවට පස්සේ ගෙදරින් ඉන්න හැමෝටම කතා කරලා හවස් වෙලාවක ලයිට් ඕෆ් කරලා මේක බලන්න.